සුබ දවසක් වේවා දයාබර දුවේ පුතේ අද අපි සූදානම් වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විශේෂයෙන්ම 10 11 ශ්‍රේණි සඳහා දරුවන්ට කාණ්ඩ විෂයක් වශයෙන් අපි හඳුන්වා දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාණ්ඩ විෂයකට සිංහල සාහිත්‍ය රසාස්වාදය සිංහල සාහිත්‍ය රසාස්වාදය ඉතින් සිංහල විෂයට අමතරව තමයි කාණ්ඩ විෂයක් වශයෙන් මේ රසාස්වාදය කියන විෂය හඳුන්වා දීලා තියෙන්නේ අද ලංකාවේ ගත්තොත් ගොඩාක් දරුවන් මේ විෂය කරන්නේ නැහැ ඒකට හේතුව තමයි රසාස්වාදය අමාරුයි කියන තැන ඉඳලා තමයි කටයුතු කරන්න. ඉතින් මම හිතනවා මේ රසාස්වාදය කියන එක අපිට ඉතාම වැදගත් විෂයක් කාණ්ඩ විෂයක් වුණත් හේතුව තමයි ඕනෑම සමාජයක එමු නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞරුෂය ගොඩනගන්න එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කරගන්න මේ සාහිත්‍ය කියන එක ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපේ සාහිත්‍ය ගත්තොත් අපි මේ ලෝකේ මිනිස්සු ආරම්භ වුණ දවසේ ඉඳලා මම හිතන්නේ සාහිත්‍ය කියන දේ තිබුණා. ඒක ලිඛිත සාහිත්‍ය හෝ අලිඛිත සාහිත්‍ය කියන දෙවර්ගයේම අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් මේ සාහිත්‍ය කියන එක එදා ඉඳලා තිබුණා. ඒක අපිට සාක්ෂි වශයෙන් නැත්තේ ලිඛිත සාහිත්‍යයක් නැති නිසා. නමුත් මේක මොන රටක වුණත් මොන ලෝකයක වුණත් අපි ජීවත් වෙන සෑම සමාජයක් තුළම මේ සාහිත්‍ය කියන එක පැවතුනා කියන එකට සාක්ෂි මොනතරම් තියෙනවා. ඉතින් සිංහල භාෂාව ගත්තොත් සිංහල සාහිත්‍ය ඊතරම් දිගු ඉතිහාසයක් ගැන විශේෂ සඳහනක් නැතත් අපි හිතනවා අවුරුදු 2000ක් වගේ ඉතිහාසයක් තුළ සිංහල සාහිත්‍යයට යම් යම් සාධක අපිට හමු වෙලා තියෙනවා. ඒ ඔස්සේ අපි යනකොට අපි දකින දෙයක් තමයි මේ සාහිත්‍ය කියන එක අපි ලංකාවට නැත්නම් සිංහල භාෂාවට විතරක් ලඟු කරන්නේ නැතුව අපි පොදුවේ ගත්තොත් ඕනෑම භාෂක භාෂාවක සාහිත්‍ය කියන්නේ මොකක්ද? මේ සාහිත්‍ය වලින් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මේ සාහිත්‍ය කියන එක තුළ මොනවද විඳින්නේ? ඒ වගේම මේ සාහිත්‍ය රසාස්වාදේ. රසාස්වාදේ කියන්නේ මොකක්ද? විඳීම කියන්නේ මොකක්ද? ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ගොඩක් දෙනෙක් මේ සාහිත්‍ය රසාස්වාදේ කියන එක පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි මේ විෂයට ගොඩක් බය වෙලා තියෙන්නේ. නමුත් මේ විෂය කිය යම් කිසි දරුවෙක් මේ විෂය හදාරනවා නම් මම හිතන්නේ ඔහුගේ ජීවිතේ වඩා සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. මොකද සාහිත්‍ය කියලා කියන්නේ විඳීම කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා බලමු. විඳීම කියන එක ගත්තොත් මේ සාහිත්‍ය අංග ගොඩක් තියෙනවා. නමුත් අපි කෙටියෙන් ඕගොල්ලන්ට අවශ්‍ය ටික විතරක් අපි සාකච්ඡා කරමු. විඳීම කියන එක මේ රසාස්වාදය කියන විඳීම. එතකොට අපි යම් දෙයක් දිහා බලලා පෙර නොවිවිරු ආකාරයට යම් කිසි දෙයක් අපි විඳිනවා නම් නැත්නම් අපි යම් කිසි දෙයක් අපි අපේ හදවත තුළට දැනෙනවා නම් අන්න ඒක තමයි විඳීම කියන්නේ. නැත්නම් රසාස්වාදය කියන්නේ. මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කලා නිර්මාණයක් තුළින් අපි ඒක ගද්‍ය වේවා පද්‍ය වේවා චම්පු කාව්‍යයක් වේවා නැත්නම් නවකතාවක් කෙටි කතාවක් චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් වේවා මේ හැම අවස්ථාවකදීම හැම එකක්ම අපි යොදා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රසයක් ආස්වාදනය කිරීම නැත්නම් ආස්වාදය කිරීම. ඒක තමයි රසවින්දනය කියලා කියන්නේ. ඒක රසවින්දනය එකිනෙකාට විවිධයි. ඒක මා රසවින්දනය දෙන්නේ ඔබ රසවින්දනය. හැබැයි නිර්මාණකරුවා ලැබුවේ අත්දැකීම තමයි ඔහු ඒක ප්‍රතිනිර්මාණය කරන්නේ ඔහුගේ එක්තරා මාධ්‍යයක් ඔස්සේ. එහෙම නැත්නම් ඔහු භාවිතා කරන ක්‍රමවේදයක් ඔස්සේ. අපි කිමු ඒක ගවි කවිය වෙන්න පුළුවන්, ගීතය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නවකතාවක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඔහුට ආවේණික වූ ක්‍රමවේදයක් ඔස්සේ ඔහු ලැබුවේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම තමයි සාහිත්‍ය කෘතියක් තුළ නැත්නම් සාහිත්‍ය නිර්මාණයක් තුළින් කරන්නේ. අපි ඉගෙන ගන්න දරුවන් හැටි බලාපොරොත්තු වෙන්නේ ඒ තුළින් ඔබ ලබන දේ නැත්නම් ඔබ ආස්වාදනය කරන දේ කොතෙක් දුරට ඔබේ ජීවිතයට ඔබ බද්ධ කරගන්නවා කියන කාරණාව. ඉතින් මේ රස මේ ඉන්න මේ සාහිත්‍ය කියන එකෙන් තොරව මිනිහෙකුට ඇත්තටම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම කිසියම් වූ සාහිත්‍යයක් ඔස්සේ තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සාහිත්‍යයක් ඔහු මොන ක්‍රමයෙන් හරි ඔහුට සාහිත්‍ය යම් දෙයක් ලැබෙනවා. ඉතින් අපි මේ දරුවන් හැටියට අධ්‍යාපනය ලබන දරුවන් හැටියට සිංහල සාහිත්‍ය රසස්වාදය කියන විෂය හරහා පාඩම් මාලාවක් සකස් කරලා දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ ඔබේ වයසට ගැලපෙන ආකාරයට ඔබේ චින්තනය සංවර්ධනය කරගන්න කොහොමද? ඒ වගේම ඔබේ ජීවිතය හදාගන්නට එහෙම නැත්නම් ඔබේ වයසත් එක්ක කොහොමද ඔබේ මනස සංවර්ධනය කරගන්න මොනවද අවශ්‍ය සාහිත්‍ය අංග කියන එක හොයලා බලලා තමයි අධ්‍යාපනඥයෝ විසින් ඔබට මේ පොත නිර්දේශ කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ සාහිත්‍ය සිංහල සාහිත්‍ය රසස්වාදය කියන විෂයට අපි බයි විය යුතු නැහැ. ඒ වගේම මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඔබට සරලව රස විඳින්න පුළුවන් ඒත් හැබැයි ගැඹුරු දෙයක්. ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන මගක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඔබ සාහිත්‍ය රසස්වාදනයේ විෂය හදාරන දරුවෙක් බවට පත් වුණොත්. ඒ නිසා අද මා මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් පාඩමක්. මේක මම හිතන්නේ ඔබ කල් අහලා තියෙන්න පුළුවන්. නමුත් මේ පාඩමේ
දිමා සාකච්ඡා කරන්නේ මේ 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 පොතට අදාළව සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයට අදාළව 18 වෙනි පාඩම තියෙනවා දිසාපති කාමරයේදී දිසාපති කාමරයේදී මොනිකා රුවන්පතිරණ කිවිදිය මම හිතන්නේ ඊටාම සුවිශේෂී ගණ්‍ය කිවිදියක් ඇය 70 දශකයේ සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා ඒකට හේතුව තමයි ඇය සමාජ අසාධාරණයට එරෙහිව දවන්ත සාහිත්‍ය අරගලයක් අරගෙන යන කිවිදයක් හරිසට හඳුනා ගන්නවා. එතුමිය අතින් ලියවුණු සුවිශේෂී කවි පන්තියක් තමයි මේ දිසාපති කාමරයේදී කියන කවි පන්තිය. ඉතින් මේ කවි පන්තිය ගත්තම මේක අපි සාමාන්‍ය ජන සමාජයේ තුල කෙනෙකු විසින් එහෙම නැත්නම් මොනිකා රුවන්පතිරණ කිවිදිය විසින් ලැබූ අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි මේ තුල තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය කවි පන්තියක් බවට පත් වුණත් මම හිතන්නේ මේකෙන් අපිට ගත යුතු බොහෝ දේවල් ජීවිතේට තියෙනවා. මොකද අපි සමාජ ජීවත් වෙනකොට විවිධයත් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවත් වෙන අවස්ථාවලදී එක එක පුජ්‍යලයාගේ චරිතයන් වෙනස් වෙනවා. ඒ වගේම ඔහු ජීවත් වෙන ගොඩක් දෙනෙකුට සිදු වෙන දේ තමයි තමන් පුංචි කාලේ ගත කරපු ජීවිතයට වඩා යම් තැනකට ගිය දවසකට ඔහුට පුංචි කාලේ සිදුවීම් සියල්ල අමතක වෙනවා. තමන්ගේ යාළුවෝ ටික අමතක වෙන්න පුළුවන්. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා අමතක වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදරට අමතක වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි වටපිටාවක් මේ සමාජය තුළ නිර්මාණය වෙන්නේ සමුනිකා රුවන්පතිරණට අවශ්‍ය වුණා. මේ සමාජ අසාධාරණ එහෙම නැත්නම් මේ චින්තනය වෙනස් කරන්නට. ඒ කියන්නේ තමා ඉපදුණු තැන එහෙමත් නැත්නම් තමා ජීවත් වන මුල් තැන අමතක කිරීම කියන්නේ සමාජයට හුරු සුදුසු දෙයක් නෙවෙයි. මේ මුල හැම කෙනාටම මතක තිබිය යුතුයි කියන සංකල්පය මම හිතන්නේ ගෙනහැර දක්වන්නට ඇගත්ති. උත්සාහයක් හැටියට තමයි සරලව මේ කියන්නේ අපි බලමු කවි පන්තිය ඉදිරියට සාකච්ඡා කරනකොට අපිට බොහෝ දේවල් හමු වෙවි. ඇයි පටන් ගන්න මෙන්න මෙහෙමයි. එක් යුගයක ජීවනයේ සරතසනි වූ මා සුමිතුර දුරහිඳිනා ඔබ දකින්න ආයේ මිදිකු කලකට පසු. ඇයි කියනවා එක් යුගයක ජීවිතයේ සරතසනි වූ මා සුමිතුර මගේ සුමිතුරා සුමිතුරා කියන්නේ වඩාත්ම සමීප වූ යාළුවා. යාළුවෝ ඉන්න බෑ සුමිතුරා කියන මිතුරාට වඩා යම්කිසි බැඳීමක් තියෙනවා. කියන්නේ මේ මේ කියන්නේ මේ එක් යුගයක යුග කියන්නේ එක්තරා කාලයක අපි බොහොම ලෙන්ගතුව නැත්තම් අපේ දුක සැප බෙදාගෙන හිටිය මගේ මිත්‍රය දුරහිඳිනා ඔබ දකින්න ආයේ මිදිකු කලකට පසු. ඉතින් තමන්ගේ යාළුවෙක් ඈත ඉන්නකොට හරි ආසන යාළුවා දැක ගන්න. ඉතින් ඒ නිසා මේ යාළුවා මොකද කරන්නේ තමන්ගේ යාළුවා හොයාගෙන දුරහිඳිනා ඔබ දකින්න ආවේ මිදිකු කලකට පසු. ගොඩාක් කාලෙකින් යාළුවා දකින්න ඕන නිසා මොහු වෙනවා මේ යාළුවා මොන ගහන්නේ මේ ඈත ගමක ඉන්න හිටපි එකට ජීවත් වුණා මේ දෙන්න පස්සේ ඈත ප්‍රදේශයක ඉන්න තමන්ගේ යාළුවා බලන්න ගමේ ඉඳලා එනවා. එනකොට මොකද්ද වෙන්නේ කියලා බලමු. බමන විදුලි පංකාවෙන් වාගබ කැළඹෙන හඬ මිස එසඳ ඔබේ මුවග නැගුණු සාද තෙපුල් නැසී මට. ඊටම වැදගත්යක්. බමන විදුලි පංකාවෙන් කියන්නේ එයා ඉන්න කාමරය තුළ කැරගෙන විදුලි පංකාව. ඒක තමයි ඇහෙන්නේ කැළඹෙන හඬ මිස. අර විදුලි පංකාව කැරකෙන හඬ ඕට හොඳට ඇහෙනවා. එසඳ ඔබේ මුවග නැගුණු සාද තෙපුල් නැසී මට. එසඳ කියන්නේ ඒ කාලේ. ඒ කාලේ අපි දෙන්න එකතු වුණාම යාළුවෝ වශයෙන් මිත්‍රයෝ වශයෙන් මුවග නැගුණු සාද තෙපුල් ඒ කියන්නේ ඒ දෙන්නක් ප්‍රියමනාප එහෙම නැත්නම් ආගිය තොරතුරු විමසීම ඒ වගේම සතුරු සාමීචිය මෙන්න මේ තෙපුල් එහාට අද ඇහෙන්නේ නැහැ. එයාට අද ඇහෙන්නේ මොකද්ද? අර කැරකෙන විදුලි පංකාවේ ශබ්ද විතරයි. ඒකෙන් අපිට ගැඹුරු දෙයක් කියන්න උත්සාහ කරනවා කතුවරිය. මොකද්ද දැන් එදා තිබුණු මේ මනුස්සකම එහෙම නැත්නම් සහෝදර අපේ බැඳීම සුමිතුරුකම අද අතුරුදහන් වෙලා ඒ වෙනුවට කෘතීම විදුලි පංකාව කණ්ඩ විතරක් යනවා. ඒ කියන්නේ ඔහුගේ හදවතේ තියෙන ඒ කියන්නේ ඔහුගේ සිත ඒ කියන්නේ දැන් ඉහළ පුටුවක ඉන්න යාළුවාගේ යටිසිත නැත්නම් ඔහු ක්‍රියා කරන ආකාරය තමයි මේ තුලින් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. මේසේ මත ලිපිගොනු රස සුළඟේ නොයා දී රකිමින් ඒ මත හිඳි නාගලසේ මා බියස නිහඬව. දැන් ඔහු ඒ වෙලාවේ කරන දේ තමයි තමන්ගේ මේසේ මත තියෙන ලිපිගොනු අර විදුලි පංකාවේ සුළඟත් එක්ක ගහගෙන යන්න නොදී එය ආරක්ෂා කරනවා. හරියට කොයි වගේද කියනවා නම් ඒ මත හිඳිනා ගලසේ අභියස නිහඬව බලන්න. කියන්නේ හරියට ඒ මත ඉඳගෙන ඉන්න ගලක් හා සමාන. ඒතර ඔහුගේ හිත තමයි ඒ කියන්නේ. ඔහුගේ හිත, ඔහුගේ හැසිරීම, ඔහුගේ චර්යාවන් තමයි මේ කියන්නේ. හරියට ගල් ගෙඩියක් වගේ. කියන්නේ ඔහු නිහඬයි. ඔහු නිහඬ වෙන්න එක හේතුවක් තමයි තමන්ගේ යාළුවා තමන්ට වඩා දැන් පහත් තැනක ඉන්නේ. ගමක ඉඳලා ඈත ගමක ඉඳලා ඇවිල්ලා ඉන්නේ. කියන්නේ ඔහුගේ තත්ත්වයට නොගැලපීම. කියන්නේ තත්ත්වය කියන්නේ තමන්ගේ නිලධාරිවාදයත් එක්ක ඔලුව උදුම්මා ගැනීම ප්‍රතිඵලයක් හැටියට ඔහුට දැන් අද මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තියෙන තමන්ගේ යාළුවා තමන්ගේ සමමට්ටමේ කෙනෙක් නොවන නිසා තමයි මේ විදිහට නිහඬව ඉන්නේ. ඒ අයට අවශ්‍ය වෙන්නේ මේසේ මත ලිපිගොනු රස
සුලංගේන වැඩි රගමින් ඔහුට අවශ්‍ය වෙන්නේ ඔහුගේ තනතුරත් එක්ක ඒ තියෙන දේ වමනා ආරක්ෂා කරගන්න ඒ ආරෙන්ද ඔහුට එතන ශක්තිමත් කරගන්නවා මිසක් තමන්ගේ පෙර හිටිය යාළුවන් තමන්ගේ ගම තමන්ගේ පුංචි කාලේ ඒ සියල්ල ඔහු අමතක කළා දැන් ඔහු එක්තරා රාමු කොට කොට වෙලා ඉන්න බව තමයි කතුවරේ කියන්නේ උත්සාහ කරන්නේ බිත්තියේ ඇති සේයාරු එකිනෙකේ බෙබි බලයි එතකොට අර බිත්තියේ තියෙන සේයාරුව කියන්නේ විවිධ පින්තූර අලවලා තියෙන කාර්යාලවල දේවා එකිනෙක එබී එබී බලනවා කවුරු දිහාද බලන්නේ මේ සිද්ධිය දිහා එහෙම නැත්නම් මේ තමන්ගේ අර මේ යාළුවා අලුත් කියන්නේ මේ නිසාපත්තුමා හම්බෙන්න ආව යාළුවා දිහා බලනවා නැතිෙන් ඔබේ වතහස රැලි මදස බලා සිනා නගයි ඕ ඕ ඒ බී කියන්නේ මේ බිත්තිවල එනේනේ සේයාරුව පවා නැතිෙන් ඔබේ වතහස රැලි කියන්නේ වෙනදා තිබුණු ඒ මූණේ තිබුණු හස රැලි නැත්නම් සිනාව නැති නිසා මදස බලා සිනා නගයි එතකොට පින්තූර පවා මදස බලසින එක සත්‍ය දෙයක් නෙවෙයි නමුත් කතුවරිය උත්සාහ කරනවා මේ බිත්තිවල රූපවලට පවා සප්‍රාණිකත්වයක් දීලා කියන්න උත්සාහ කරනවා ඒ වට පවා තේරෙන දෙයක් ඔබට අද දැනෙන්නේ නැහැ මොකද අපේ සුමිතුරු බව නිසා තමයි අපි පුංචි කාලේ ගත කරපු යුගය අපිට සිහිපත් වෙනා නමුත් හැබැයි ඒක ඔබට තේරෙන්නේ නැහැ නමුත් අජීවී වස්තුවක් වන මේ පින්තූර වලට පවා පණ දීලා කතුවරිය කියන්න උත්සාහ කරන්නේ මේ දේ ඇත්තටම මානුෂිකවමට නොගලපෙන දෙයක් කියන එක තමයි කියන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මොහොත ඇත්තටම මේ දිසාපත්තුමාට අද සිද්ධ වෙලා තියෙන තමන්ගේ යාළුවාට සිද්ධ වෙලා තියෙන තමන්ගේ තනතුරත් එක්ක තමන්ගේ ඔළුව උදුම්මා ගැනීමත් එක්ක තමන්ගේ පුංචි කාලේ තමන් එක්ක එකට හිටිය සුමිත රාමතක වීම තමයි මෙතනදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. බාලේ අපි ගම දොර කෙලි මඩළු මැදින් නාගමනේ. බාලේ කියන පුංචි කාලේ ගම දොර කෙලි මඩළු අප දන්න ගම් වහනවල නැත්නම් ගම්වල තියෙනවා කෙලි මඩලු කියන්නේ අපි සෙල්ලම් කරන තැන් ඒ වගේ මැදුන් ආගමනේ අපි පුංචි කාලේ බොහොම ලෙන්ගතුව හිටියා සෙල්ලම් කරා එකට මාදේ ඇඳි ඔබ සිතුවම කොහි සැඟවිනි දයි නොදැනේ එතකොට මගේ හදවතේ තිබුණා යම් කිසි මේ චිත්‍රයක් නැත්නම් මගේ යාළුවෙක් ඕනෑම සමාජයක ජීවත් වෙනකොට තමන්ට හිතවත් තමන්ගේ අම්මා ගැන තාත්තා ගැන ඒ වගේ සහෝදරයෝ ගැන ඒ වගේම සමාජයේදී හම්බ වෙන යාළුවන් ගැන යම් කිසි චිත්‍රයක් හැම කෙනෙකුගේ හිතේ මැවෙනවා ඒ චිත්‍රය ගැන මේ හොයන්නේ මහදේ ඇඳි ඔබ සිතුවම කොයි සැඟවිනි දැයි නොදැන. උට හිතා ගන්නවත් බෑ. පුංචි කාලේ අපි එකට සෙල්ලම් කරා. එකට දුව පැන්නා. ඒ සියල්ලම දැන් මගේ හිතේ චිත්‍රයක් වශයෙන් තියෙනවා. ඒ නිසා තමයි මම අද මෙතෙන්ට ආවේ ඔබ හමු වෙන්න. හැබැයි අද ඒ සිනා ඒ සිතුවම කොහෙදයි? ඒ චිත්‍රය මගේ හිතේ තිබුණු චිත්‍රය අද නැති නිසා උවහනවා ඒක මට දැනෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මොකක්ද මේ චිත්‍රයට උනේ කියලා. එක යෝගයක ජීවනයේ සරතසිනු මාසුමිතුර ඒ කියන්නේ මගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී මා සමග ලෙන්ගතු ඉඳලා අපි එකට ජීවත් වෙලා අපේ දුක සැප බෙදාගත්තේ සුමිතුර ඔබ අසලින් බහැරට යමි කුමකටද ඔබගේ අවසර අහු අවසානයේ තීරණය කරනවා ඔබ අසලින් බහැරට යමි දැන් ඔහු කල්පනා කරනවා දැන් මම මෙතනින් ඉවත් වෙලා යන්න ඕනේ ඇයි ඉවත් වෙලා යන්නේ කුම යම් කුමටද ඔබගේ අවසර දැන් මට ඔබට අවසර මගේ මන්න මම බහැර වෙන්න ඔබෙන් අවසර නැහැ අවශ්‍ය නැහැ මොකද හේතුව දැන් මම බලාපොරොත්තු වුණ යාළුවා ගාවට නෙවෙයි අත්‍තර මම අද ඇවිල්ලා ඉන්නේ ඊට එහාට පස්සේ වෙනස් කෙනෙක් එතකොට ඔබගෙන් ආය අවසර අවශ්‍ය නැහැ මොකද ඔබ මට එන්න ආරාධනා කරෙත් නැහැ ඒ වගේ මට අවසරත් වොන්න මම බලාපොරොත්තු වුණ යාළුවෙක් නෙවෙයි සාමාන්‍ය යාළුවෝ දෙන්නෙක් එකතු වුණාම කතා බහ කරාම අන්ත ගොඩාක් කාලෙකින් හමු වුණාම ඒ හමු වුණ දෙන්න සමුගෙන යන මොහොතේ මම හිතන්නේ අපි ගිහින් මම ගිහිල්ලා එන්නම් කියන දේ කියන එකට අවසර එපා කියන්නේ නමුත් අවසර දෙනවා සාමාන්‍ය සමාජේ හා නැත්තම් ගිහිල්ලා එන්න කියන වචනේ දෙන නිසා තමයි මේ විදිහට අහන්නේ නමුත් මේ අවස්ථාවේ එහෙමත් අවශ්‍ය නැහැ කියලා ඌ තීරණය කරනවා. එතන සමස්තයක් වශයෙන් මේ කල්පන්තිය ගත්තොත් අපි දකින්න දෙයක් තමයි මේ සමස්ත සමාජය තුළ අද වෙන විට සිදුවන මේ විපර්යාසය. අපි දන්නවා මේ ලංකා අපි සාමාන්‍ය ජන සමාජය ගත්තොත් අපේ ජන සමාජ ඕනතරම් අපි එකට ජීවත් වෙන යාළුවෝ එකට පුංචි කාලේ ගමේ හැදුණු බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඔවුන් ටික ටික අධ්‍යාපනය ලැබලා හෝ වෙනත් වෘත්තීය මට්ටම දියුණු කරලා ඔහු ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා ඔහු ගියක් දොරක් හදාගත්තම මිල මුදල් ටිකක් හම්බ කරගත්තම නැත්නම් රැකියාවෙන් ඉහළට ගියාම තනතුරු ටිකක් ලැබුණාම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔහු ඒ ටික ආරක්ෂා කරගෙන ඒ සමාජය තුළ ඒ සමාජ පැලැන්තියට ගැලපෙන ආකාරයට ජීවත් වෙන්න. අන්න ඒ සංකල්පය තමයි මොනිකරුවන් පතන්ට කියන්න අවශ්‍ය වුණේ. මේ දිසාපති කාමරේදී කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ යාළුව දිසාපති කෙනා. එතකොට එකට ගමේ දුවලා පැනලා එකට ජීවත් වුණ යාළුව දෙන්නෙක් අතරින් එක යාළුවෙකුට අධ්‍යාපනය ලබන්න බැරි වෙනවා. එක යාළුවෙක් අධ්‍යාපනය ලබලා ඔහු දිසාපති දක්වා යනවා. ඒ ගිය ගමනේ ඔහු ඒ තනතුරේ වැඳ බෙමින් ඒ කටයුතු කරන මොහොතක ඔහු බලන්න ගිය යාළුවෙකුට
තමයි මේ යාළුව කුහරහ තමයි මේ කතකගේ මේ කතුවරයේ මේ කතානායකයා හැටි තොරන් දෙන ඔහු. ඔහු ගිහිල්ලා මොකද්ද කරන්නේ? තමන්ගේ යාළුවා පිළිබඳ මේ කවි පන්තිය සකස් සඳහන් වන ආකාරයට බොහෝ මේ කවි පන්තිය සඳහන් වන ආකාරයට ඔහු සමග කතා කරන්න උත්සාහ කරත් ඔහු සමග ඉස්සරහට යන්න උත්සාහ කරත් ඔහු සමග පෙර අත්දැකීම් හදා බෙදා ගන්න උත්සාහ කරත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් සමාන්තර ඉතාම ප්‍රායෝගික කවි පන්තියක් මොකද සමාජයට ඉතාම දැනෙන්න ඕනි. වර්තමානයේ ගත්තත් මම හිතන්නේ අපේ සමාජයේ වුණත් අපේ රටේ වුණත් බොහෝ ස්ථානවල ඉහළ තනතුරවල වැංජබෙන අයගේ මුල් කාලේ බැලුවොත් ගොඩක් දුරට ගම්වලින් බිහි වුණු අය තමයි අද ඉහළ තැන් තනතුරවල විශේෂයෙන්ම ඉන්නේ. ඉතින් ඒ අයට හොඳ මේ විදිහට තමන්ගේ ප්‍රජාව එහෙම නැත්නම් තමන් එක ගත කරපිය පුංචි කාලේ හිටිය යාළුවන් අමතක කිරීම කියන්නේ මන්ට මානසික ගුණාංගයක් නෙවෙයි. ඉතින් ඒක නැවත සිහිපත් කර දෙන්නට මොනිකා රුවන්පතිරණ කිවි දිය ගත්තේ උත්සාහයක්. ඒ වගේම තමයි මිනිස්සෙක් හැටියට තමන්ගේ ජීවිතයේ තමන්ට හමුවන සුවිශේෂී පුජ්‍යලෝ යාළුවෝ මිත්‍රයෝ කියන ඒ සියලු දෙනාම ජීවිතය කවදාවත් අමතක කරන එක අමතක නොකළ යුතුයි කියන පණිවිඩයත් එයි ලබා දෙනවා. ඒ වගේම තමයි හැම මොහොතෙම කියන්න උත්සාහ කරන්නේ මේ සමාජයේ තියෙන විෂමතාවය. ඒ කියන්නේ අර හැම වෙලාවෙම කොච්චර එකට ලෙන්ගතුව හිටියත් ගම තුල හිටියත් ඔව් තනතුරෙන් ඉහළට යන්න යන්න ඔහුගේ මානසික වශයෙන් ඔහු හිතන ආකාරය වෙනස් වෙනවා. මම හිතන්නේ ඒක සුදුසු නෑ කියන එක. මොකද මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ඉපදුනා ටික කාලයක් ජීවත් වුණා මැරලා යනවා. මම ওই සංකල්පේ මම හිතන්නේ දෙන්න ගැඹුරෙන් ඈ උත්සාහ කරනවා. මොකද කවුරු කොහොම කිව්වත් කොච්චර දිසාපති කෙනෙක් වුණත් ජනාධිපති කෙනෙක් වුණත් ඇමති කෙනෙක් වුණත් කවුරුනත් මම හිතන්නේ අපි සියලු දෙනාටම එකම ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි උපත සහ මරණය කියන. ඉතින් ඒ නිසා ඒ ගැඹුරු සංකල්පයත් මෑගේ කවි පන්ති තුල සැඟවිලා තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවම අන්නේ මේ සමාජ විෂමතාවය තුලින් උත්සාහ කරනවා මේ සමාජ විෂමතාවය නැති කළ යුතු. ඒ වගේ මේක තුල මනුස්සකම පිරීලා යනවා. ඉතින් ඒ නිසා ඇය ගත්ත උත්සාහය දිසාපති කාමරේදී කියන්නේ මේ කවි පන්ති හරහා ඇය ගන්න බොහෝ උත්සාහයන් හැටියට මා දකින්නේ. විශේෂයෙන්ම මොන ක්‍රමයෙන් හෝ තමන්ගේ තනතුරෙන් හෝ වේවා නිල බලයෙන් හෝ ධනේ බලයෙන් හෝ වේවා කෙනෙක් ඉහළට ගියාට තමන්ගේ පුහු මානය ඇති නොකරගෙන සැමට සාධාරණ එහෙම නැත්නම් තමා සමග ජීවත් වුණු තමන්ගේ වටපිටාව ගම තමන්ගේ දෙමාපියන් මේ සියල්ල අමතක නොකර මනුස්සකම කියන එක ඉස්මතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩා වැදගත් කියන පණිවිඩය තමයි ඇය දෙන්න උත්සාහ කරන්නේ. මේකට සරල එක චරිතයක් විතරක් යොදාගෙන තිනවා දිසාපති කාමරේදී කියන දිසාපතිතුමා. මම හිතන්නේ ඒක දිසාපතිතුමාට පමණක් කියප දෙයක් නෙවෙයි මුළු මහත් මේ රටේම ජීවත් වෙන ගම්වලින් ඉපදිලා ගමක ජීවත් වෙලා ඉහළට ගිහිල්ලා අධ්‍යාපනයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉහළට ගිහිල්ලා ගම අමතක කරපි. එහෙම නැත්නම් මේ තමන්ගේ මුල් කාලය අමතක කරපි බොහෝ දෙනෙකුට දෙන පණිවිඩයක් නැවත ඒ ආවර්ජනය කරලා තමන්ගේ වැරදි නිවැරදි කරගෙන සැබෑ මිනිසෙකු වශයෙන් ලෝකයට මුහුණ දෙන්න ඒ වගේ මේ අයට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා. ඒ දේ කරන්න අවම වශයෙන් ඔවුන්ට හදවතින් hina වෙලා කතා කරන්න පුළුවන් මිනිස්සෙක් හරි බවට පත් වෙන්න කියන දේ තමයි මම හිතන්නේ කියන්න උත්සාහ කරන. මේක හැමෝටම නෙවෙයි, මේක වැරදි විදිහට තේරුම් ගත යුතු නැහැ. මේක අතලොස්සක් අතින් සිදුවෙන වැරද්දක් නිසා මම හිතන්නේ ඒ වැරද්දත් නිවැරදි කරන්න මුනිකාරුවන් පතේ නැහැට දැනුණු දෙයක් වෙන්න ඕනි. මේ කවි පන්ති නිර්මාණය කළා තියෙන්නේ මම හිතන්නේ මීට වඩා දීර්ඝ වශයෙන් මේ ගැන කතා කළ යුතු නැහැ. ඔබට විභාගයට ගොඩක් ප්‍රශ්න මේකෙන් එනවා. ඉතින් ඒවට සාර්ථකව උත්තර දෙන්න මේ අපි සාකච්ඡා කරපු ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉදිරියේදී අපි බලමු තවදුරටත් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ කොහොමද විභාගයට ප්‍රශ්න එන්නේ, ඒවට අපි කොහොමද උත්තර ලියන්නේ. ඉතින් මේවා අපි ඉදිරියට කතා කරමු. එහෙනම් අද දවසට අපේ පාඩම මෙතනින් හමාර කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.